ඔබ දැසනක් ඔබ සම්බන්ධ වී සිටින්නේ තක්ෂය ලව අධ්‍යාපනක වැඩසරහ සපක අදපි කතා කරන්නේ තර්ග ශාස්්‍රය පිළිබඳව විෂය කරනු පසුගිය වැරසටහනකදී අපි බහුුවර්ණ ප්‍රශ්න විශ්සක් කතා කරා අදාපි බලාපොරොතු වෙන්නේ විසි එක්වැනි ප්‍රශ්නයේ සිට ඉදිරියට තිබ ප්‍රශ්ි කීපයක් ගැන කතා කරන්න විසි එක්වැනි ප්‍රශ්නය අමල් පියාවේ බිමල්ගේ බිමල් පියාවේ චමල්ගේ මෙය කුමනවර්ගයේ සම්බන්ධයක්ද එක සමමිතික දෙක අසමමිතික තුන සමමිතික සංක්‍රාමිය හතර සමමිතික අසංක්‍රාමිය පහ අසමමිතික අසංක්‍රාමය එතකොට මේක ගැලපෙන්නේ පස්වෙනි පිළිතුර සමමිති අසමිතික අසංක්‍රමයකිෙන පිතුර නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර. මොකක්ද මේ අසමමිතික අසංක්‍රාමය කියන්නේ. මේ මොන මාතුරුකාව යටතයේද මේ ප්‍රශ්නය තියෙන්නේ. ඔය දරුව දන්නවා සම්බන්ධයන් කියලා මාතුරුකාවක් තියෙනවා. ඒකේ සමමිතික අසමමිතික කියලා රජි සම්බන්ධයන් දෙකක් තිබෙන. සමමිතික කියලා කියන්නේ ඒ බීට දක්වන සම්බන්ධයම නැවත B ඒට දක්වන සම්බන්ධයන්. AAB වෙනුවට ඕනව අකුරු දෙකක් නම් දෙකක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්. ඒ අසල B සි එම නිසා B අසල A සිට එතන තියෙන්නේ සමමිතික සම්බන්ධයක්. අසමමිතික කිය කියන්නේ A Bට දක්වන සම්බන්ධය කිසිවිටක B ඒට දක්වන්නේ නැහැ. A විශාලය Bට වඩා නම් B විශාල වෙන්න බෑ ඒට වඩා B කුඩා වෙන්න යට වඩා අ ඒ වට කියන්නේ අසම මිතික සම්බන්ධය කිය අනිතික සංක්‍රාමියය සහ අසංක්‍රාමිය කියල සම්බන්ධයන් ජාති දෙකත් තියෙන සංක්‍රාමිය අ සංක්‍රාමියය දෙකටම ABC කියලා තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා සංක්‍රාමිය කියන්නේ ඒ Bට දක්වන සම්බන්ධය B සීට දක් වනවා එම සම්බන්ධයම නැවත ඒ සීට දක්වනවා උදාහරණයක් වශයෙන් ඒ සමානයි සමානයි සී එම නිසා ඒ සමානයි සීට එය සංක්‍රාමය සම්බන්ධය අසංක්‍රාමය කියන්නේ ඒබීට දක්වන සම්බන්ධය සීට දැකුවට එම සම්බන්ධය ඒ සීට දක්වන්න නෑ ඒ හා B අතරතියන සම්බන්ධය e e e e B හා අතරතියනවා මු එම සම්බන්ධය A අතර නෑ ඒ වඩ කියන අසංක්‍රාමියය සම්බන්ධයන් කියලා උදාරණයක් වශයෙන් ABගේ Bගේ අපිට කියන්න බෑ එම නිසා APCගේ කියලාගේ ඒ වඩ කියන අසංකරාමියය කියලා ඒ අසංක්‍රාමියක අසමමිතික වෙන්න නම් AHB අතර තියන සම්බන්ධය BH අතර තියන්න ඕනේ සම්බන්ධය ඒහා සී අතර නැතිවෙන්නත් ඕනේ ඒහාසී අතර තිබන සම්බන්ධය සීහා ඒ අතර නොතිබෙන්න්නත් ඕනේ තු අපි කිව්වොත් අමල් පියාවේ බිමල්ගේ බිමල් පියාවේ චමල්ගේ කියලා අමල් පියා වෙන්න බෑ චමල්ගේ අමල් සියාවේ චමල්ගේ ඒ වගේම චමල් සීයා වෙන්න බෑ අමල්ගේ අන ඒවාගේ සම්බන්ධයන්න අප කියන්නේ අසමමිතික අසංක්‍රාමියය සම්බන්ධය කියල. ඔදැන් බලමු විසි දෙවිනි ප්‍රශ්නය පිළිබඳව. සංවාකය තර්කයක අවයාව දෙකම විශේෂ ප්‍රතිජානන ප්‍රස්තුත වුවහොත් එක අයතා පක්ෂපදාබාසිය සිදුවේ දෙක අයතා සාධ්‍යපදාබාසිය සිදුවේ තුන අව්‍යාප්ත මධ්‍ය පදාබාසය සිදුවේ. හතර අයතා පක්ෂපද හා අයතා සාධ්‍ය පදාබාසිය සිදුවේ. පහ චතුෂ් පදාබාසය සිදුවේ. අවයව දෙකම විශේෂ ප්‍රතිජාණගෙනකගේ තේරුම අයි ප්‍රස්සදගෙනෙක. අයි ප්‍රස්තුත නම් පදසේරම අව්‍යාප්ත වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වැනි පිළිතුර අව්‍යාප්ත මධ්‍යපද ආභාසිය සිදුවේගෙන පිළිතුර. විසි තුන්වැනි ප්‍රශ්නය. පරමාණුවාදය මගින් ව්‍යාකානය වන නියම තුනක් වන්නේ. එක කෙප්ලර්ගේ නියම ගැලිලියෝගේ නියමය, ආකිමි ඩීස් නියමය. දෙක ස්කන්ද සංස්थිති නියමය, අන්‍යෝ නිය සමානුපාතිික නියමය, ගුණානුපාතික නියමය. තුන චාල්ස් නියමය බොල් නියමය හුගගේ නියමය. හතර නිවටන්ගේ නියම කෙප්ලර්ගේේනියම, රාමාණයානු නියමය. පහ ස්කන්ධ සංස්තිති නියමය, චාර් නියමය බොල් නියමය. මෙ පරමාණුවාදය මගින් පැහැදිලි කරන ව්‍යාක්‍යාණය කරන නියමුතුන වෙන්නේ දෙවෙනි පිළිතුර ස්කන්ධ සංස්තිිති නියමය, අන්‍යෝනය සමානුපාතිික නියමය, ගුණානුපාතික නියමය. විසි හතරවෙනි ප්‍රශ්නයෙන්. ජලබීතිකා රෝගය මරධනිය කිරීමට ලුවී පාස්්චර් සොයාගත් එන්නත ප්‍රතිඵලදායක වන්නේද යන්න දැන ගැනීම පිණිස ඔහු සිදු කළේ. එක ප්‍රතියක පරීක්ෂණයකි දෙක ස්වාභාවික නිරීක්ෂණයකි තුන පාලිත කණ්ඩායම් පරීක්ෂණයකි හතර නීර්ණය පරීක්ෂණයකි පහ සමීක්ෂණයකි මේක නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් කියනෙ එක. යි පොඩ්ඩක් බලමු මොකදද මේ පාලිත කණ්ඩායම් පරීක්ෂණයකි යන කියලා. පාලිත කියන පාලනය කරන ලද කියන එක අපි ඉංග්‍රීසියන් කොන්ට්‍රල්ඩ ගප ටෙට් නැ කොටඩ ගප මෙතට් කියලා පාලනය කරන ලද පරීෂණයක් කොහොමද මේක කරන්නේ යම් කිසි කණ්ඩායමක් අරගෙන ජීවින් කණ්ඩායමක් වෙන්න පුළුවන් මිනිසුන් කණ්ඩායමක් වෙන්න පුළුවන් එය සසම්භාාවී ලෙස ඒ කියන්නේ අහඹු ලෙස සමාන කණ්ඩායම් දෙහකට බෙදාගන්න ඕයි ඉන් පසු එක කණ්ඩායමක් කර්මයන්ට භාජනය කරනවා කියන්නේ විවිධ වෙනස්කම්බලට භාජනය කරනවා අනිත් කණ්ඩායම එවැනි කර්මයන්ට භාජනය කරන්නේ නැහැ එය පා ලිත කණ්ඩායමක් ලෙස තබා ගන්නවා යම් කාලසීමාවක් අවසන් වූ පසු කණ්ඩායම් දෙකේම ප්‍රතිඵල සංසන්ධනය කළ බලනවා එක කණ්ඩායමක් කර්මයන්ට භාජනය කිරීම නිසා එහි යම් කිසි වෙනසක් වෙලා තිබෙනවාද කියලා මේ ජලබීතිකා රෝගය මර්ධනය කරන්න ලුවී පාස්චර් එන්න තක් නිෂ්පාදනය කර එය සාර්ථකත කියලා බලන්න පාලිච කණ්ඩායම් පරීක්ෂණයක් කරලා තියනවා. සුනක යන හතර දෙනකු තෝරාගෙන අහඹු ලෙස දෙදනා බැගෙන් වෙන් කර කූඩු දෙකට දමළ දයනවා. එක් කූඩුවක සිටි සුනක ඉන්ටර් ඔහු විසින් සොයාගත්තුූ එන්නට ලබාදීල තියනවා. ඒක යන ජලබීතිකාව හැදෙන් නැතුව ඉන්න දෙන එන්නට ලබාදීල තියනවා ඒ සුනකයන් දෙන්නට. අනිත් කූඩුවේ හිටපු සුනකයන් දෙන්නට ඒ එන්නට ලබාදීල නැහැ. ඉන් පසු සුනකයන් හතර දෙනාටම ජී රෝගකාරක වෛරසය ලබාදීල තියනවා. සුනකයන් හතර දෙනාටම ජලබීතිකා රෝගය බෝ කර තියෙනවා. මාසික විතර පස බැලුව මොකාද වෙලා තියනෙන කිය. එන්නත් කළ සුනකයින් දෙන්නට ජලබීතිකා වෛරසිය ලබා දුන්නත් ජලබීතිකාව හැදිල තිබුන් නෑ. නමුත් එන්නත් නොකළ සුනකයින් දෙන්නට ජලබීතිකා රෝගය වැලදිලලා තියෙනවා. ඔන්න ඔය පරීක්ෂණ අපි හඳන්ව වන පාලික ක්ඩායම් පරීක්ෂණය කියලා මොද පාලනය කර කණ්ඩායම් දෙහකට බෙදලා එක කණ්ඩායමක් පාලනය ක්ඩායමකට කර්මයන්ට භාජනය කර අනිත් කණ්ඩායිම කර්මයන්ට භාජනය කරේ නෑ. ඔො ඔයවගේ පරීක්ෂණ අපි කියන්නේ පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් කියලා. මේ ඔහුඟා කෙලාවට ජීවවිද්‍යාන වලදී භාවිතාවන ක්‍රමයක් එත්සුළු වශයෙන් සමාජවිද්‍යාවන් වලදීත් භාවිතා කල දයෙන. උදාහරණයක් වශයෙන් සිහින දැකීම පිළිබඳව. ඩ. ඩෙමන්ට් විසින් මේ පාලිත කණ්ඩායම් පරීක්ෂණය යොදාගෙන තිබෙනවා. දෙැ අපි බලමු විසි පස්වැනි ප්‍රශ්නය පිළිබඳව මනුෂියකුට වඩා. වැඩි ආහාර ප්‍රමාණයක් සිංහකු සඳහා අවශ්‍ය වේ. ඒ නිසා ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයන් සඳහා අවශ්‍ය වේ. මෙහි තිබෙන තරකාබාසය කුමක්ද. එක ඒකයිකාභාසය, දෙක සමූහාභාසය, තුන සාධ්‍ය සම ආභාසය, හතර යදුරුජ්්‍ය ආභාසය පහ ්‍රඥාන මූලික ආභාසය මේකට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර සමූහාභාසය කියන එක. අපි බලු මේ පිළිබඳව ද මේ ප්‍රශ්නය හදල තියෙන්නේ තරකා බාස කියෙන ඒක කියය පදනම් කරගෙන තර්ක කිරීමේදී සිදුවිය හැකි වැරදි. ද මෙතනදී මේ පුද්ගලය තර්ක කල තිනෙ කොහොමද මනුෂ්‍යියකුට වඩා සිය වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි ඔවු එක මිනිහෙකුට වඩා එක සිංහයක් ගත්තොත් වැඩිපුර ආහාර ඒ සිංහය සඳහා අවශ්‍ය කරනවා ඒ නිසාම මේ පුද්ගලය තර්ග කරනවා ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයන් සඳහා අවශ්‍යයි කියන. මේ එක දෙයකට සතියයි එක පුද්ගලයකොට වඩා එක සිංහයකොට වැඩිපුර ආහාර ඕනේ නමුත් සමස්තයට ගත්තොත් මේ ප්‍රකාශය සතතිය වෙන්නේ නැහැ එකට හේතුවමොකක්ද ලෝකයේ මිනිසුන් ඉන්න ප්‍රමාණයට වඩා සිංහයන් ඉන්න ප්‍රමාණය ආඩුවයි සිංහන්ට වඩා මිනිසුන් ඉන්න ප්‍රමාණය ඉතාධිකයි ඒ නිසා අපිට කියන්න බෑ ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහන් සඳහනවා කියලා අ එක ඒක කිය තිබෙන ලක්ෂණ සමස්තියට ආදේශ කල තියවා. ඒවාගේ අවස්ථාවලදී සමූහාභාසය ඇති වෙනවා. මේකත් එක්කම විලෝමව පවතින ආබාසිය තමයි ඒකයිකාභාසය ඒකයිකාබාසය ඇතිවෙන්නේ සමූහයක තිබෙන ලක්ෂණ එක ඒකකය තුත් තියෙන වගේල කිව්වොත් සමූහයක ලක්ෂණ එක පුද්ගලයකුට එක ඒකකයකට තියෙනවා කිවොත් ඒකයිකා බාසය ඇතිවෙනවා එය සමූහාබාසයේ අනිත් පැත්ත කියල ගන්න පුළුවන් සල්ලු දාහරණයක් ගත්තොත් කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ඩායම ඉතා දක්ෂයි කියලා ඒ නිසා තව කෙනෙක් නිගමනය කරනවා එහි සිටිනක් නැමති ක්‍රීඩකයත් ඉතා දක්ෂය කියලා නිශ්චිතව එක ක්‍රීඩ එකගේ නමක් කිය කියනවා අපි එක් කියලා හඳු නොම් එ වැරදි කණ්ඩායමක් වශයෙන් දක්ෂ වෙන්න පුළුවන් ඒ දක්ෂතාව අපිට එක පුද්ගලයකුට පවරන්න බෑ අපි යනපේ එක් තමයි දක්ෂ කියලා අන ඒ වගේ අවස්ථාවලදී ඒකයිකාබාසය ඇති වෙන හුවක් සි දරුවන් මේ ඒකයිකා බාසියයි සමූහා බාසය පටලව ගන්නවා මේක බෙන් කරලා හඳුන ගන්න මෙහෙමයි නිගමනය කරන්නේ එක ඒකකයක් ගැනනම් එක පුද්ගලයෙක් ගැනම් එය ඒකයිකා බාසය නිගමනය කරන්නේ සමූහයක් ගැන නම් කණ්ඩායමක් ගැන නම් එය සමූහා බාසිය වශයෙන් ගන්න පුොළුවක් බලමු විසි හයිවෙනි ප්‍රශ්නය විසි හයිවෙනි ප්‍රශ්නය විශ්ලේෂී ප්‍රස්තුූතියක් නොවන්නේ කුමක් ද. එක හොඳ අය හොඳය දෙක සෙව්පාවුන්ට පාද හතරක් ඇත. තුන බල්ලා සිව්පාවකි හතර ත්‍රරිිකෝණයට කෝන තුනක් ඇත. පහ මවයනු අම්මාය. මේකට නිවැර පිළිතුර වෙන්නේ විශ්ලේෂි ප්‍රස්සෘතියක් නොවන්නේ බල්ලා සිව්පාවේ කියන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මොකදද මේ විශ්ලේෂී ප්‍රස්තුෘතයක් කියන්නේ ඒ පිළිබඳ ගොඩක් බලව. ප්‍රස්තුතයක් අපිට ප්‍රධාන කොටස් දෙහකට බෙදන්න පුළුවන්. එකක් සංස්ලේෂී ප්‍රස්තුත අනක විශ්ලේෂී ප්‍රස්තුුත. මොකදද සංස්ලේෂී හා විශ්ලේෂී අතර වෙනස. යම් ප්‍රස්තුතයක් සත්‍යය හෝ අසතිය වන්නේ සිද්ධිවාචක කරුණු වලට අනුව නම් එය සංස්ලේෂී ප්‍රස්තුතයක් සිද්ධිවාචක කරුණු කියන්නේ බාහිරලෝකයේ සැබවින්ම පවතින කරුණු. තොර යම් කිසි වාකයක් යම්කිසි ප්‍රකාශනයක්, යම් කිසි ප්‍රස්තුතයක්, සත්‍යය හෝ අසතිය වෙන්නේ බාහිරලෝකයේ පවතින කරුණු වලට අනුව නම් ඒවා සංස්ලේශී ප්‍රස්තුත. අපි කිවොත්. කළුතර බෝධියයක් ඇත කියලා එය සංස්ේෂී සත්‍යය වන ප්‍රස්තුතියක්. එය සත්‍යය වෙන්නේ සිද්ධිවාාචක කරනුවලට අනුවයි. නුවර වැැවක් ඇතකිව්වොත් එය සංස්ලේෂීය සත්‍යය ප්‍රස්තුතය. එය සතතිය වන්නේ බාහිර ලෝකයේ කරනුවලට අනුව. එ වගේම සංස්ලේෂී වශයෙන් ප්‍රස්තුත අසත්තිය වෙන්නත් පුළුව. කිව්වොත් එහෙම නුවර වැැවක් නැත කියලා. නුවර වැවක් නැතකිවුවොත් එය සංස්ලේශීය වශයෙන් අසත්තිය වන ප්‍රස්තුෘතයක්. එසේ නම් සංස්ලේෂී ප්‍රස්ෘත කියන්නේ යම් ප්‍රස්තුෘතයක්, සත්‍යය හෝ අසත්තිය වන්නේ සිද්ධිවාචයක කරුණු වලට අනුවවීම. මොකක්ද විශ්ලේෂී ප්‍රස්තුුතියක් කියන්නේ. විශ්ලේෂී ප්‍රස්තුෘතියක් කියන්නේ, යම් ප්‍රස්තුෘතයක්, සත්‍යය හෝ අසත්තිය වන්නේ, ප්‍රස්තුතයේ දීතිබෙන වචනවල අරථයට අනුව පමණක් නම් ඒවා විශ්ලේෂී ප්‍රස්තුත ඒ කියන්නේ සිද්ධිය ගැන හිතන්න උන්නෑ බාහිර ලෝකයේ කරුණු ගැන අවධාන යොමු කරන්න ඔන්නෑඒ දීල තිබෙන පදවල වචනවල තේරුමෙන්කි අනපුළුවන් මේ ප්‍රස්තුතය සත්තියද අසාතියද කියලා දැ බලු විසිහාන ප්‍රශ්නයම උත්තර ටික ඇයි මේකට තුන්වැනි උත්තරය නිවැරදි වනේ කියලා විසිහනි පශයෙන් අහන්නේ විශ්ලේෂී ප්‍රස්සුතියක් නොවන්නෙක මක්ද කියන. දැ පළමිණ පිළිතුර හොඳ අය හොඳය. මේ විශ්ලේෂී ප්‍රස්සෘතියක් මේ සතතිය කියල කියන්න බාහිර ලෝකයේ කරුණු ගැන අවධානයොමු කරන්න න්නෑ මුලින් කියන දේම තමයි අගින් කියන්නේ හොඳ අය හොඳයි මේ සතතියයි. දෙක සිව්පාවුන්ට පාදහතරක් ඇත සව්පාවුන් කෙනකගේ තේරුම සිව් කෙනෙ තේරුම හතරයි. තැන මුලින් කියපු දේමයි අගින් කියන්නේ. වාචිය පදයෙන් කියන දේමයි වාචකෙන් කියන්නේ. මෙයත් විශ්ලේෂී ප්‍රස්තයක්. ප්‍රශ්නයෙන් අහන්නේ විශ්ලේෂී ප්‍රස්තුතියක් නොවන එක. එතුට එක විශ්ලේෂී ප්‍රස්තුුතයක් දෙකත් විශ්ලේෂී ප්‍රසුතයක්. හතර ත්‍රිකෝණීකට කෝනතුනක් ඇත. ත්‍රිකෝණයක්ෙනෙ තේරුම කෝනතුනක් තිබීම. එයත් විශ්ලේශී ප්‍රස්ුතයක් පහ. මව යනු අම්මාය. මව කියන්න අම්මා. එයත් අපිට බාහිරලෝකය කරුණු. මසා බැලීමකින් තොරව සත්‍යය බව කියන්න පුළුවන්. එසේ නම් එක දෙක හතර පහ ඒ සේරම විශ්ලේෂී ප්‍රස්සුත.ඒත් තුන්වනිියක විශ්ලේෂී ප්‍රස්සෘතයක් නෙමෙයි. බල්ලා සිව්පාවකි. මෙතනදී බල්ලා කියන පදයේ තේරුම බලන්න වෙනවා. මෙතන බල්ලා වෙනුවට ඔබට මම වෙනත් සතෙක්ගේ නමක් කිවොත්ත එහෙම. ඔබ අහල නැති සතක්ගේ නමක්. ඔබ කිය අපි දන්න සිව්පා සතෙක්ද නැද්ද කියලා. ඒහෙම කියන්න හේතුව, අ බාහිර දැනුමක් අවශ්‍යයි ඔබට බල්ලව සුපුරුදු සත්වයෙක් නිසා ඔබ මේකත් කියයි මේකත් බාහිර ලෝකයේ දැනමක් ෝන් ෑැන මේක සත්‍යය කියල කියන්න පුළුවන් ඇද කියලා නෑ මේ සඳහා බාහිර ලෝකයේ දැනුම කවශ්‍යයි. එනිසා යම් කිසි ප්‍රස්සෘතයක් සත්‍යය හෝ අසත්තිය වෙන්නේ සිද්ධිය මත නම් ඒව සංස්ලේෂී ප්‍රස්තුුත ඒ විශ්ලේෂය කිය සලකන්නේ නැහැ. දැ අපි බලමු විසි හත්වෙනි ් පළිව්‍ර revolution විද්‍යාත්මක විප්ලවයේ විව්හය යන ග්‍රන්තිය ලියන ලද්දේ එක රසල් හැන්සනය දෙක පල් පයරා බඩය තුන තෝමස්කූර්ිය හතර අසෙක් නවටර්ිය පහ ඉ්‍රරි ලකටෝසිය මේ ග්‍රන්ථය පිළිබඳව ඔබ අහලතිෙන් ඕනේ මේ ග්‍රන්ථය සාපේක්ෂක වාදයක් සමගම ඉදිරිපත්ව වුණු ග්‍රන්ථයක්. මේක ලිව්වේ තෝමස්කූන් ඒනිසා නිවැරදි පිළිතුර තුන්වැනි පිළිතුර. ය බලුන් විසි අටවෙනි ප්‍රශ්නය පිළිබඳව. දැන් ඔබට ප්‍රශ්න මේ ආකාඩත් ඉදිරිපත්වයට පුළුවන් අයන්න ආයන්න කියලා දෙපැත්තට පිළිතුරු යොදලා අයන්නේ පිළිතුරකුත් ආයන්නේ තව පිළිතුරකුත් ද මේකේ අනුක්‍රමික නිවැරදි පිළියල කිරීම අහන්නේ අතීරුවේ සඳහන් එක්ෙක් යෙදුම ආතීරුව මගින් විස්තර කරයි මෙහි නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න තැ අයන්න අරදී තිබෙන්නේ එක අවස්थිතිය දෙක ආකෙමිඩිස් නියමය තුන කෙප්ලර්ගේේනියමය හතර හුක්ගේනියමය පහ නිියවටන්ගේ තුන්වන නියමය තරයි එකට අනුරූපවයි ඒ කියල තියෙනවා. නමුත් මේ අවස්ථිතිය කියන්නේ ඒ කියන එක නෙමයි. මේක පිළිතුර අනු පිළවට හද නැහැ ඔබ අනු පිල්ට පිතුර හදන්න ඕනි. තුර මේ පිළිතුරු පහ ඒ වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ද වශයෙන් ද්‍රවයක ගිල්වා ඇති විට ඒ මත ඇතිවන උඩුකුරු තැරපුම. එමගින් විස්ථාපනය කර ඇති දෙරවර්පවානය බරට සමානවේ. B. නිශ්ලතාවයේ පවතිනා වස්තුවක් චලනයවීමට හෝ චලනිය වන්නාව වූ වස්තුවක් නතරවීමට හෝ දක්වන නොකැමැත්ත. C වස්තුවක් මත ඇති වන සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් වස්තුව මගින් ඇති කෙරේ D ග්‍රහලෝක සූරියාවට ඉලිපිසාකාරව ගමන් කරයි I ගණවස්තුවක ඇදීම යෙදූ බලයට සමානුපාතික වේ දැඟ ලන්න ඕනේ මේ අවස්තිිතිය කියන මේ කොයි පිළිතුරද දැන් මේ පිළිතුරු පහක් තිබෙනවා BCEED දෙව එක ABEDEආදී වශයෙන් ැ හරිකටම ගැලපෙන කොප තෝර ගන්න ඕනේ එතකොට හතරවෙනි පිළිතුර දතමන් එකට පිළිතුර වශයෙන් තියෙන්නේ BE C කියන එක අවස්थිතිය කියන්නේ B නිශ්චලතාවේ පවත්නා වස්තුවක් චලනයවීමට හෝ චලනය වන්නාව වස්තුවක් නතරවීමට හෝ දක්වන නොකැමැත්ත එනිසමී අවස්ථිතිය ගෙනකටබයන්නේ. ඉන් පසුඒ එකන ආිමිඩිස්ගේ නියමය දැක්වෙන්නේ ඒ වලින් වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ද වශයෙන් ද්‍රවයක ගිල්වා ඇතිවිට ඒ මත ඇතිවන උඩුකරු තැරපුම එමගින් විස්ථානය කර ඇති දරවප්‍රමාණය බාට සමානවේ ඉන් පසු D කෙප්ලර්ගේ නියමයෙන් කියන්න නියම තුනක් තියෙනවා එක පළමිණ නියමයෙන් කියන්නේ ග්‍රහ ලෝක සූරයාවට ඉලිප්සාකාරව ගමන් කරයි. ආදී වශයෙන් පිළිවල්ට බැලුවොත් BADEEC කියල තමයි පිළිතුරු එන්නේ න නිවැරදි පිළිතුර වෙන්නේ හතටවෙනි පිළිතුර. විසි නම්වෙනි ප්‍රශ්නය. කේන්දිරික ප්‍රවණතාවය මැනීමට යොදා නොගන්නා මිනුමක් වන්නේ කුමක්ද. එක අංක ගනිතමය මධ්‍යණියය දෙක බරිත මධියනය තුන පරාසය හතර මාතය පහ මධ්‍යස්ථය. කේන්දිරික ප්‍රවනතාවය මැනීමට යොදා නොගන්නා මිනුමක් වෙන්න මේ පහෙන්කු මක්ද ම පිළිතුරකීමට පෙරවට පිළිතුරරිහිතාගන්න බලුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ පරාසියගෙන එක එය කේන්දිික ප්‍රවණතා වැනීමට යොදා ගන්න නැහැ. මේ පිිබඳ පොඩි විග්‍රහයක් කරන්න අකුත් පිළිබඳවත් මේ ප්‍රශ්නය හදල තියෙන්නේ සංඛ්‍යාණය කෙන ඒකකෙන් ඔය දරුවෝ දන්නවා සංඛ්‍යානයෙන් ප්‍රශ්න පළමිනි ප්‍රශ්නපත්තරයට වගේම දෙවනි ප්‍රශ්නපතරයටත් ලැබෙන්න්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්නපතර දෙකෙන් ඕනම ප්‍රශ්නපත්තරයක් ලැබෙන්න්න පුළුවන් නව විශණ දේශයට අනුව තුොර සංඛ්‍යානයේ භාවිතාවන මිනුම් කීපයක්ති වෙනවා එකක් කේන්දිරික ප්‍රවණතාවේ මිනුම් ඒකින් මනින්නේ සංඛයා සමූහයක මධ්‍යයා අගය මැදා අගය කේන්දිරිකා අගය. මේ සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් වර්ග තුනක් භාවිතා කරනවා. එක මධියනියය දෙක මධ්‍යස්ථය තුන මාතය මධ්‍යියනය කියල කියන්නේ සාමාන්‍ය අගය සැවීම මෙහි කොටස් දෙකක් තිබෙනවා එක අංක ගනිතමය මධ්‍යියනය එයට සරල සමාන්තර මධ්‍යියනය කියලත් කියනවා දෙක බර කළ මධියනය නැත්නම් බරිත මධ්‍යියනය. අංක ගනිතමය මධ්‍යියනයේදී කරන්නේ සියලුම සංකයා එකතු කර සංඛ්‍යා ගණනින් බෙදෙන එක. සංඛ්‍යයා දහයක් තියෙනව නම් ඒ සංක්‍යයා දහය එකතු කරලා දහයෙන් බෙදුවොත් ලැබෙන්න්නේ අංක ගනිතමය මධ්‍යියනය. බරිත මධ්‍යියනීදී වෙන්නේ. දත්ත වලට තිබෙන සාපේක්ෂ වැදගත්කමට අනුව බරතැබීමක් සිදු කර ඊට අනුකෝලව මන්්‍යියනය සෙවීම බරතැබීමක් කරනවා කියන්නේ යම් කිසි සංඛ්‍යාවකින් ගුණ කරනවා වඩා වැදගත්කමගින් යුතු දත්තයට වැඩි ඉලක්කමක් විශාල ඉලක්කමක් පවරනවා අපිතමු බරතැබීම්බල එකතුව දහයයි කියලා ABC කියල දත්තවර්ගතු නක් තියෙනවා නම් වැඩියම වැදගත් ඒ නම් ඒකට බර තැබීම දහයන හයක් ඊට පසුග වැදගත් කම තියනෙ බීට නම් යට තුනක් ඊට පසුව සී නම් එකක් ඒ බර තැබීම් බල එකතුව දහයක් සීයක් වශයෙන් වෙන්න තමයි ගන්නේ ඒ බරිත මධ්‍යියනය තුර කේන්ද්‍රික ප්‍රවණතාය මලන්න මධ්‍යස්තිය භාවිතා කරනවා මධ්‍යස්තිය කියන්නේ සංඛයා සමූහයක් ආරෝහන හෝ අවරෝහණ ක්‍රමයෙන් පිළියල කළ පසු මැදතිබෙන සංක්‍යාව මධ්‍ය අස්තය මැද සංක්‍යා දෙකක් තිබුණොත් ඒ සංඛ්‍යා දෙකෙහි සාමාන්‍යයාගේය මධ්‍ය අස්තිය වෙනවා තුන්වැනි මිනුම මාතය මාතය කියල කියන්නේ වැඩිම වාරගණනක් යෙදෙන සංකියාව එහෙම නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්වය මාතය කියලා ගන්න පුළුවන් මාතය ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් මනිුමක් ගුණාත්ම දත්තවලත් මාතය බලන්න පුළුව මාතය තිබෙන ප්‍රධානතම දුර්ුවලතාවේ තමයි මෙය අනන්්‍ය මිනුමක් නොවීම සමහර වෙලාවට සංඛ්‍යයා සමූහයකට මාත ගණනාවක් තියෙන පුළුවන් මාතයක් නැතිවෙන්නත් පුළුව ඇතිගේ නිසා මේ ස්ථාවර මිනුමක් වශයෙන් ගන්නත් බෑ මාතිය ලෙස ලැබෙන පිළිතුර නියතිියෙන් නියදයට විශාල් ලෙස වෙනස් වෙන්නත් පුළුවන් තරේ කන්දිරික ප්‍රවණතාවය බලන්න මිනුම් මධියනය මධ්‍යස්තය මාතය තවතිබෙනවා අපිකිර ණයමෙනු පරාසය මධියනය අපගමනය සම්මත අපගමනය කියලා අපකිරණය මනින්න නැත අපගමනය මනින්න මිනුම් තිබෙනවා. එහෙම නම් කලින් ප්‍රශ්නයෙන් ඇහුවේ කේන්දිරිික ප්‍රවනතාවය මැනීමට යොදා නොගන්නා මිනුමක් වන්නේෙකු මක්ද කියලා දෙකඔබට පිළිතුර පැහැදිලි කේන්දිරිික ප්‍රවනතාවය මනින්න භාවිතා කරනවා අංක ගනිතමය මධ්‍යනය බරිත මධියනය ඒ වගේම මාතය මධ්‍යාස්තය කේන්දිරික ප්‍රවනතය බලන්න යොදා ගන්නවා. පරාසයගෙන මෙෙනුම කේන්දි්‍රරික ප්‍රවණතාවය බලන්න එම යොදාගන්නේ අප කෙරණිය මනන්න යොදාගන්නේ. දැන් අපි බලමු තිස්වැනි ප්‍රශ්නය ගැරන්. පහත ඒවායින් සුනිෂ්පනසූතරයක් නොවන්නේ කුමක් ද එක පීගමිය නොට්කිෝ දෙක පී සංයෝජක කිව් ගමිය ආර් තුන වරහට පිටි නිශේදනය ප ගමියව ගමිය ආවයෝජකස් හතර පී සංයෝජක නොටකෝ පහ ආර්ගමිය නිශේදන තුනයි යෙස් වරහන් කරලා ගම්ය නිශේදන දෙකයි ය සුනිශ් පණසූතරයක් නොවන්නේෙකු බක්ධගලහන්නේ සුනිෂ් පණසූතරයක් නොවන්නේ මේ තුන්වෙනි පිළිතුර ඇයි ඒ සුනි්පණ නොවන්නේ මේ නිශේධනය අප හැදිලි මේකට තා වරහනක් අවශයයි නිශේදනය ඊළඟ වරහනට පිටතින් යන්නත් පුළුවන් ඇතුළතින් එන්නත් පුළුවන් වරහනක් අඩු නිසා මේ තුන්වෙනි සූත්‍රයා අපපි සුනිෂ්පන්න සූත්‍රයක් කියල සලකන්නේ නෑ එය දුනිෂ්පන්න සූත්‍රයක් අපි බලමුදැෙන් සුනිෂ්පන්න සූත්‍රයක් කියන්නේ මොකක්ද සුනි්පන්න සූත්‍රයක් වීමට තිබිය යුතු රීතිම නොවාද කියලා සුනිෂ්පන්න සූතරයක් කියලා කියන්නේ අපි කටියෙන් එංග්‍රීසියන් ව F කියන ල් ෝර් ෝම කියලගේ න නිවැරදි සූත්‍රයක් සුනිශ්පන්න සූත්‍රයක් කියන්නේ සංකේත මෙය වා කියයක් නිවැරදි සූත්‍රයක් සුනිශ්පන්න සූත්‍රයක් වෙන නම් ප්‍රස්තුත විචාල්ලිය ලෙස භාවිතා කළ යුතුයි පQRටූ වගේ ඉංග්‍රීසි අකුරු පීවලින් පටන් ගන්නේ ඉසද්දක්වා යන්න පුළුවන් ඒ ඔක්කම සුනිශ්පන්න සූත්‍ර වෙන අකුර යොදා ගන්න බෑ දෙවැනි රීතිය තමයි ඕනම සුනිශ්පන්න සූත්‍රයක් අපිට නිශේදනය කරන්න පුළුවන්. දැ පී කියනක සුනිශ්පන්න නම් නිශේදනපී නෝී කිය සුනිෂ්පන්නයි. නෝී සුනිෂ්පන්න නම්ොනො කියනත් සුනිශ්පන්නයි. තුන් වෙන් රීතිය. නියති පද වශයෙන් ප්‍රස්තුත විචල්ලිය දෙකක් සම්බන්ධ කරන්න නීති පද වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ගමියය උබයගමියය සංයෝජකය වියෝජකය ඔය නියතිපද හතර භාවිතා කරන්න පුළුවන් විචල්ලිය දෙකක් සම්බන්ධ කරන්න. එ අනුව පී ගමිය කියව් සුනිශ් පන්නයි. පී උබගමිය කිව් සුනිශ්පන්නයි. පී සංයෝජක කියව් පී විියෝජක කිව් ඒව සුනිශ්පන්න වෙනවා. අනිත්‍රීතිය තමයි සුනිෂ්පන්න සූත්‍රයක් වෙන්න නම් නිවැරදිව වරහන් කළ යුතුයි. අරථයෙහි සංදික්ධතාවයක් නොපැහදි එකැන්නේ අප හැදිරිතාවයක් නොමැති නම් පමණක් අන්තිම වරහණ නොයොදා ඉන්න අවසර තියෙනවා. දැ අපි කිවොත් පීගමිය නිශේදන කිව් කියලා අන්තිමට වරහනක් දැම්මත් නොදැම්මත් ඒ සුනිශ් පන්න වෙනවා. එට හේතුව එහි සංදික්ධතාවයක්, අප හැදිරිතාවයක් නොමැති නිසා. නමුත් මුලට නිශේදනයක් ආවුත් නිශේදන පී ගමිය කිව්. ඒ සඳහා වරහනක් අවශ්‍ය මයි. නිශේදනපි ගම්ය කිව කිව්වාම වරහනක් ආවනැත් නම් අපි දන්නේ නිශේදනයන පීටද නිශේදනය වරහට පිට දද කියලා. එ සම්මුලට නිශේදනය අකාවොත් නිවැරදිව වරහන් කරලා තිබීම අවශ්‍යම වෙනවා. ඒ නිසා කලින් ප්‍රශ්ය උත්තරේ වනේ තුන්වනි එක හේතුව වහ නිවැරදිව දාලා තිබනේ නැහැ. එක තාව වරහණක් අවශ්‍යයි ඒ නිසු නිෂ්පාණ වෙන්නේ නැහැ. ද අපි බලමු එක්වැනි ප්‍රශ්නය පිළිබඳව. පහදු දැක්වෙන ඒවායෙන් සංඛයානමය සාමාන්‍යය කරනයක් නොවන්නේ කුමක් ද එක දිලිඳු අයගෙන් සියට හැටක් මන්ද පෝෂණයෙන් පෙළේ දෙක දුම්පානය කරන අයගෙන් හරි අඩකට පමණ පෙනහළු පිළිකා ඇතිවේ. තුන මේ පන්තියේ ළමයින්ගෙන් පහ එකක් පමණ ආර්ථික විද්‍යාව හදාරයි. හතර මේ පන්තිය ළමයින්ගෙන් සේයට සේයක්ම තර්ක ශාස්ස්‍රය හදාරයි පහ චන්දදායකයන්ගෙන් සට හැත්තාවක් පමණ චන්දය ලබාදී ඇත තුර මෙහි ප්‍රමාණයන් මනක් කලපිතුව යොදල තියෙන්නේ අදාළ සිද්ධි ගැන හිතලමනෙමයි අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නයට උත්තරය මොකද කියල බරන්න සංඛ්‍යානමිය සාමාන්‍යය කරණයක් නොවන්නේ කුමක්ද නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර මේ පන්තිය ළමයින්ගෙන් සියයට සීයක්ම තරක ශාත්‍රය හදාරයිගෙන එක සංඛයාානමය සාමාන්‍යය කරනයක් වෙන්නේ නැහැ අපි දැබලමු එකට හේතුව මොකද කියලා මොකදද මේ සංඛ්‍යානමය සාමාන්‍යය කරනයකිළි කියන්නේ ඔක්කොම සාමාන්‍යය කරන ප්‍රධාන කොටස් දෙහකර බදෙනවා එක සාර්වත්ත්‍රික සාමාන්‍යය කරණය දෙක සංඛ්‍යානමය සාමාන්‍යය කරනය සාමාන්‍යය කරණයක් කියන්නේ පොදු ප්‍රකාශයක් අපි ජනලයිසේන් කරගෙනවා පොදු ප්‍රකාශයක් සාර්වතිරික සාමාන්‍යය කරනයක් නම් එක් කියන ප්‍රකාශය සියල්ලටම අදාළ වන අතර එක එක සාමාජික අරත් අදාළයි. එ කියනද සියල්ලටම අදාලයි එක එක් එෙනටත් අදාළ වෙනවා උදාහරණයක් වශයෙන්. සියලු කපුටන් කළුපාටය කිව්වොත් එය එක්කෙක් කපුටටත් බලපානවා සියලු ජීවිීන්ට ඔක්සිජන් අවශ්‍යය කිව්වොත් එය එක්කෙක් ජීවිටත් බලපානවා අන ඒවා අපි කියන්නේ සාර්වත්‍රික සාමාන්‍යය කරන කියල් මොකක් දෙහෙනම් සංඛ්‍යානමය සාමාන්‍යය කරන කියන්නේ සංඛ්‍යානමය සාමාන්‍ය කරන කියන්නේ යම්කිසි සමූහයක් ගැන පමණ කියනේවා ඒ සඳහා සංක්‍යයා භාවිතා කරනවා ඒත් එ කියන ප්‍රකාශය කියන දේවල් ඒ සමූහයේ එක එක සාමාජි කියට අදාළ වෙන්න සමූහයකට පමණය දාළ වෙන්නේ සියල්ලට මදාළ වෙන්න කොටසකට පමණ යදාළ වෙන්නේ උදාරණයක් වශයෙන් කිව්වොත් මේ පන්තියේ ළමයින්ගෙන් පහෙන් එකක් පමණ ආර්ථික විද්‍යාව හදාරනවා කියලා අපිට කියන්න බෑ මේ පන්තිය ඉන්න එක්සුත් ආර්ථික විද්‍යාව හධරණවාමයි කියලා දදාර ැතිැ කියන ගන්න ලො ර්ික දදිියාව. අන්න ඒවාගේ සංඛ්‍යානමය. එතුකොට කිව්වොත් මේ පන්තියළමයිගෙන් සීයට සීක්ම තර්ක ශාත්‍රය හධාරනව කියලා. එතන සංක්‍යාවක් තිබුණට සියට සීක් කියල කිව්වොත් සියල්ලට මදාලායි. තුර නිශ්චිතවම කියන්න පුළුවන් මේ පන්තිය එන්න එක්සු තරක ශාත්‍රය හධාරනවා වයි තරක ශාත්‍රය හධාරනවා නිශ්චිතුවම එකක් කියෙන තර්ක ශාත්‍රය හධරන බව කියන්න පුළුව. ඒ වගේවා සංඛ්‍යානම සාමාන්‍යය කරන නෙමෙ ඒ වට කියන්නේ සාර්වත්‍රික සාමානය කරන ද්‍රකලින් ප්‍රශ්නය නැවත ඉදිරිපත් කරොත් පහත් දැක්වෙන ඒවායින් සංඛ්‍යානමය සාමාන්‍යය කරනයක් නොන්නෙකු මත්ද එක දිලිදුවයගින් සයට හැටක් මන්ද පෝෂණයෙන් පෙළේ ඒ සංඛ්‍යානමයේ සාමානය කරනයක් අහන්නේ නොවන්න ෙකු ද කියලා දෙක දුම්පානය කරනායගෙන් හරි අඩකට පමණ පෙනහල පිළික ඇතිේ කෙනෙක් කියන්න පුලුවන් ඔතන සංක්‍යාවක් නෑනය කියලා. නමුත් හරි අඩකට කියෙන කිවාම ඒකෙන් අදහස් කරන දෙකෙන් එකක් හෝසියට පණහක් සංක්‍යාවක් නැති වුණාටඒ අදහසසියට පණයි. ඒකත් සංඛ්‍යානමය සාමාන්‍යය කරනයක්. තුන මේ පන්තිය ළමයින්ගෙන් පහින් එකක් පමණ ආර්ථික විද්‍යාවදාාරයි. ඒකත් අදාළ වෙන්නේ කොටසකට පමණයි එයත් සංඛ්‍යානම සාමාන්‍යය කරනයක් නමුත් හතරවෙෙන එක විතරක් කොටසකට පමනණක් නෙමේ අදාල වෙන්නේ මේ පන්තිය ඉන්න සියලුම දෙනාට අදාලයි ඒ නිසා හතරවිනිිය සංඛ්‍යාන මේය සාමාන්‍යය කරනයක් නෙමෙයි එය සාර්වතරිික සාමාන්‍ය කරනයක් ඒ නිසා තමයි නිවැරදි පිළිතුර හතර වශයෙන් ගන්නේ. බලමු තිස් දෙවෙනි ප්‍රශ්නය පිළිබඳව. ඔහු හා ඇ යන දෙදෙනගෙන් එක්කයික් පමණක් විභාග සමත්වී ඇත මෙහි පී ඔහු විභාගය සමත්වය ලෙසද ඇය විභාග සමත්වය ලෙස ද ගත් විට මෙයට අදාළ නිවැරදි සංකේතිය කුමක් දගිල හනවා එක පීවියෝජක කිව් දෙක වරහට පිටි නිශේදනය පී සංයෝජක කිවෝ තුන නිශේදනී වියෝජක නිශේදන කිව් හතර පීවියෝජක කිව් වහ සජකය වරහන් තුළ නිශේදන පී සංයෝජක නිශේදන කිව් පීව යෝජකකිව් වරහන් සංයෝජකයත් වරහන්ට පිටිං නිශේදන පී සංයෝජක කිව්. මේකර නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර දැන් විය වහර භාෂාවෙන් ඉදිරිපත්වන වාකය සංකේත කර සංකේත කිරීම පිළිබඳව සිසු දරුවන්ට හොඳ අවබෝධයක් තියන්න ඕන. මෙවැනි ප්‍රශ්න පළමිනි ප්‍රශ්ට පතිරයට වගේම දෙවිනි ප්‍රශ්ටපතරයට ඉදිරිපත්ව වෙනවා. අනිවාර්යෙන්මබවාහර භාෂාවෙන් සිංහලෙන් ඉදිරිපත්වන වා කියය සංකේත කිරීමේ දැනුම තිබිය ඉතුමයි. මොකද සංකේත කරන්න බැරි නම් ඔබට බියුත් පන්න කරන්න බැරි වෙන රෘත්ර්ණය ප්‍රශ් කරන්න බැරිවෙනවා සත්‍යචක්‍ර ප්‍රශ් කරන්න බැරි වෙනවා ඒවාගේ ප්‍රශ්න ගනාවක් ඔබට උත්තර ලියාගන්න බැරි තත්ත්වයකට පත්වයෙනවා. එතුවට සංකේත කරනකොට සිද්ධීන් දෙකෙන් අඩු වශයෙන් එකක් වෙනවා කිව්වොත් අපි බියෝජකය දාන්නේ. උදාහරණයක් වශයෙන් ඔහු හා ඇය යන දෙදෙනගෙන් අඩු වශයෙන් එක්ක එක් විභාග සමත්වය කිව්වොත් ඔහු හා ඇය යන දෙදෙනගෙන් අඩු වශයෙන් එක්කයික් විභාගේ සමත්වේ තු ඒකෙන් අදහස් කරන්නේ අඩු වශයෙන් එක සිද්ධියක්වත් වෙනවා එතකොට සංකේතය පීවියෝජක කිව් පමණයි නමුත් කිව්වොත් ඔහු හා ඇය යන දෙදෙනගෙන් එක්කෙක් ප ක් විභාගේ සමත්වය කියලා ඒකෙන් අදහස් දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ඔහු හෝ ඇය විභාගය සමත් වෙනවා නමුත් ඒ දෙදනාම එකවර විභාගය සමත්වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ. ඇයි දෙදෙනම එකවර විභාග සමත්වෙන් නෑ කියලා කියන්නේ. වාකයේ අදහස වනේ ඔහු හා ඇය යන දෙදෙනගෙන්, එක්කා අ එක් පමණක් විභාගේ සමත්වේ. එක්කා එක් පමණක් විභාගේ සමත්වයේ කියන්නේ එක සිද්ධියක් පමණයි විය හැකි වන්නේ. පිකිව් සිද්ධි දෙක කියලගමු. පිහා කිව් යන දෙකෙන් එකක් පමණක් නම් වෙන්නේ ඒ දෙකම එකවර වෙන්න බැරි බවත්තයකෙන් අදහස් වෙනවා. ඒ නිසා මතකතියාගන්න එක සිද්ධියක් පමණක් වෙනවා කිව්වොත් සංකේතය වෙන්නේ පීවයෝජක කිව් වරහන්. සංයෝජකය වරහන්ට පිටිං නිශේදන පී සංයෝජක කිව් ස එකක් පමණක් වේකිවත් සෑමවිටම එවැනි සංකේතයක් එන්නේ දෙ බලමු තිස් තුන්වැනි ප්‍රශ්නය පිළිබඳව මහා පිපරුම්වාදී ඉදිරිපත් කළේ කවුද එක බොනර් දෙක ෆ්‍රෙඩ් හොයිල් තුන තෝමස් ගෝල්ඩ් හතර ජෝ ගැමෝ පහ හමන් බොන්ඩ් විශ්වයේ ආරම්භය පිළිබඳව ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක මත තුනක්තිබෙනවා මහා පිපරුම් වාාදයඒ වගේ ස්ථාවර අවස්ථාවාදය දෝලනවාදය කියලා. මේ මහා පිපරුම්වාදය ඉදිරිපත් කරපු වි්‍යාඥා තමයි ජෝජ් ගැමෝ කියෙනෙක්කෙන ඒනසා හරි නිවැදි උත්තරේ වෙන්නේ තිස්තුනට හතරවෙනි උත්තරය ජෝජ් ගැමෝ. තිස් හර වවැනි ප්‍රශ්නය. චර්යා වාදය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක්ද. එක මේ ඉදිරිපත් කළේ Iව පසිගමන් ොයිඩිය දෙක අන්තරාව ලෝකන ක්‍රමය මනෝවිද්‍යාවේ දියුණුවට බාධාවක් වේ. තුන මෙය අවිඥ්ඥානය වැනි සංකල්ප බැහැර කරමින් උත්තේජක ප්‍රතිචාර වැනි සත්‍යේක්ෂණය කළ හැකි සංකල්ප හඳුන්වාදී ඇත. අතර මෙය තුළින් මනෝවිද්‍යාවට දැඩි විද්‍යාත්මක පදනමක් ලබාදීමට ප්‍රයත්න දරා ඇත. පහ මෙය තුළින් චරියාවාදී චිකිත්සාාව ගොඩ නැගුණි. තුර මේකට අහන්න වැරදි පිළිතුර. වැරදි පකාශය. වැරදි ප්‍රකාශය වෙන්නේ පළබිණි ප්‍රකාශය හේතුව. චරියාවාදී ඉදිරිපත් කළේ අයිවන් පැව්ලෝහහා සිගමන් ්‍රොයි් නෙම. Iව පැවල වූහා J.බ. වටසන් කියන දෙන්න තමයි චර්යාවාදය ඉදිරිපත් කළේ ඔය දරුව දන්නවා සිගමන් ෆ්‍රෝයිඩ දිරිපත් කරේ මනෝ විද්‍යාවටදාලව මනු විශ්ලේෂණවාදය කියන සංකල්පය. එනිසා වැරදි ප්‍රකාශය වෙන්නේ පළවෙනි එක. තිස් පස්සෙනි ප්‍රශ්නය. ප්‍රස්තුත ප්‍රතියෝගයට අනුව ඒ ප්‍රස්තුතයක් අසත්තිය නම් ඊ හිස්තනක් ඕ හිස්තනක් ගන්නා ඇගයුම් කුමක් ද. එතකොට ප්‍රස්සූ ප්‍රතියෝගයට අදාළව මේ ප්‍රශ්නය තියෙන්නේ ඒ ප්‍රස්තුතියක් අසතිය නම් ඊ ප්‍රස්තුෘතයක් නිශ්්‍යය කරන්න බෑ. ඕ ප්‍රස්තුතයක් සතිය වෙනවා. ඒ නිසා මේඒකට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වැනි පිළිතුර. තුර මේ පිළිබඳක් ගොඩක් කතා කරමු ප්‍රස්තුත ප්‍රතියෝගය පිළිබඳව. තු ප්‍රස්තුත ප්‍රතියෝගයෙන් ප්‍රශ්න ප්‍රශ්ිතයට වගේම දෙවිනි ප්‍රශ්ට පතිරයටත් ඉදිරිපත් වෙන්න පුළුව ප්‍රශ්නපතර දෙක එකකට අනිවාර්යම ප්‍රශ්නයක් හෝ අඩුවාශයෙන් ඉදිරිපත් වෙනවාම මේ කොඩසිං පස ගේ බාග්‍රශ් පතර ගත්තුත් හැමෙකෙ වගේ වි භාග ප්‍රශ්ති වෙනවා ප්‍රශ්තුෘත ප්‍රතියෝගයට අනුව අපිට තාරකීක සම්මන්ධතා හතරක් ගන්න පුළුවන් ප්‍රත්‍යයනක උපප්‍ර්‍යනයක උපාශ්‍රයන විසංවාදය කියලා එතකොට ඒ ප්‍රස්තුෘතයක් සතිය නම් අයිෙකක් මොනවාද වෙන්නගළ ඇහුවාම ඔබට උදාහරණයක් මගින් හිතාගන්න පුළුවන් වෙන්න ෝනේ නැත්නම් සිස දරුවන් යම් යම් කෙටික්‍රම හදාගැෙන තිබෙනවා වගූක් වශයෙන් TF යොදලා ඒ කෙටික්‍රමගින් උත්තර ලබා ගන්න පුලුවන් කමතියෙ නොනේ. අර්ථයට අනුව උත්තරේ ගන්නව නම් ඒ ප්‍රස්ෘතියකට උදාහරණයක් වශයෙන් සියලු මිනිස්සුන් මැරණවා කියලා ගන්න පුළුවන්. අයිවල්ට උදාහරණයක් වශයෙන්. සමහර මිනිසුන් මැරනවා කියලා ගන්න පුළුවන්. එතකොට සියලු බිනිසුන් මැරෙනවා කියන ප්‍රකාශය, සතිය නම් සමහර මිනිසුන් මැරෙනවා කියන ප්‍රකාශය අසතිය වෙන්න පුළුවන්ද. බැහැ සියලු මිනිසුන් මැරෙනවා කියන ඒ ප්‍රස්තුෘතිය සතිය නම් සමහර මිනිසුන් මැරෙනවා කියන අයි ප්‍රස්තුෘතිය සතතිය වෙන්නම ඕනි. ඒ ඇයි සියල්ලටම තිබෙන ලක්ෂණයක් එහි සමහරකුට තිබය ුතුයි. සියල්ලටම තිබෙන ලක්ෂණයක් ටික දෙනකුට තිබිය යුතුමයි. නමු තෝකය අනිත් පැත්තරම් බලමු අයි ප්‍රස්තුෘතියක් සතතිය නම්, ඒ ප්‍රස්තෘතියක් සත්‍යය වෙන්න ඕනිද. උදාහරණයක් වශයෙන් සමහර මිනිසුන් ධනවත්්‍යය. එය සතතියයි ඒකෙම ඒ ප්‍රස්ෘතිය වෙන්න මොකද සියලු මිනිසුන් දනවත්තිය. සමහර මිනිසුන් ධනවත්්‍යයගෙන අයිප්‍රස්තුෘතිය සතතිය නම්, සියලු මිනිසුන් ධනවත්්‍යයගෙන ඒ ප්‍රස්තෘතිය සත්‍යය වෙන්න මෝනෙද. අසත්තිය වෙන්න ඕනෙද. අපි දන්නේ. අපි ඒකට ගැන නිශ්චියය කළ නොහැක කියලා. අිනිශ්ෂිත කියලා. මොකද වර්ගයක සමහරෙකුට තියන ලක්ෂණයක් ඒ වර්ගයේ සියල්ලටම තියෙනවා කියල කියන්න බෑ නැහැගල කියන්නත් බෑ ඒ නිසාපි අවිනිශෂිතය කියලා කියලා. දෙැ අපි යමු තිස් හයිවෙනි ප්‍රශ්නය වෙත. AHB අනුවෙන් ස්වායත්ත, සිද්ධීන් දෙකක් ඇත Aව මේ සම්භාවිතාවයි Pඒ කියලගමු ප්‍රව of ඒ කියෙන අදහසින් තුනෙෙන් එකකි Bව මේ සම්භාවිතාවය PB හතරෙන් එකකි ඒ හෝ Bව මේ සම්භාවිතාවය කියද කියලා අයහන්නේ තුර පිළිතුරු පහක් දලා තියෙනවා පලමනි පිළිතුර දොළහැ එකයි දෙවැනි පිළිතුර දො හෙන් හතයි තුන්වැනි පිළිතුර දෙකෙන් එකයි තරන පිළිතුර ොලහැ තුනයි පස්සෙන් පිළිතුර දොලහෙන් හතරයි ද මේකට පිළිතුර ඔබ විවාාගිදිී අනිවාරීම කටවැඩ කොළියක ගාන හතර බලන්න ඕේ දැන්ඒB ස්වායත්ත සිද්ධීන් කියල කියන නිසා ඔබ දැනගන්න ඕන මේකට දාල සූත්‍රයම කාද කියලා අහන්නේ ඒ හෝබීවීමේ සම්භාවිතාවය ඒ ගැන ප වරහන් තුළ ඒ මේලයබ අහන්නේ ප ගැන පෝබිල්ට සම්භාවිතාව වරහන්තුළ ඒ මේලයබ මේලය ගැන හෝඒ හෝB තුර ඒ සූත්‍රය වෙන්නේ Pඒ මේලියබ සමානයි Pඒ ධන PB රින Pේදනබ එතුළ පඒ අපි දන්නවා තුනෙන් එකයි දන PB අපි දන්නවා හතරෙන් එකයි දැමිතන ගැටලුව P චේදනබිි දන්නේ නැහැනේ මොකදද P චේදන B ගනගේ තේරුම. AAB දෙකම එක වරසිදුවීම. තුර ඒ උත්තරය කොහොමද ගන්නේ. සිද්ධීන් දෙකක් ස්වා යත නම් P චේදන B සමාන වෙනවා PA වැඩිකිරීම PB වලට PA වැඩිකිරීම PB එහෙමනම් කලින්මන් සඳහංගල සූතරය අපිට මෙහෙමල යන්න පුළුවන්. P වරහන්තුළ A මේලය B වරණ වහල සමානයි. P ධන PB රින වරහන්තුළ PA වැඩිකිරීම PB. එවිට ගාන හදන්න වන මේ විදියට ඔබට ලියා ගන්න පුළුවන් තුනෙෙන් එක ධන හතර එක රින ව තුනෙ එක වැඩිකිරීම හතරෙන් එක. නැවත කියන්නම් තුනෙෙන් එක ධන හතරෙන් එක රින වරහන් තුළ එක වැඩිකිරීම හතරෙන් එක තැන් ඊට පස්සේ සාමාන්‍ය සුළු කිරීමක් තිබෙන්නේ සුළුකරාම පිළිතුරට එන්නේ දොල හැං හයයි නමුත් මෙ ොළ හැ හයි කෙන උත්තරයක් නෑ ඒ ො හැ හයගෙන උත්තරය තමයි සු කර ීලා තියෙන්නේ දොළහැං හය සමාන වෙනවා දෙකෙන් එක කියන පිළිතුරට ඔබ කල්පනාකාරීවෙන්න ඕන කලබ වෙන්න ඇතුව දො හැං හායගෙන උත්තරේ තරන නැති වුණත් ඊට සමාන උත්තරයක් තියෙන පුළුවන් ඒ උත්තරය තමයි දෙකෙන් එකන පිළිතුර එ සතිස්සාහයට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. තැන් අපි බලමු තිස් හත්වෙනි ප්‍රශ්නය ගැන. එක දෙක තුනා හතර පහ යන සංකියාවල සම්මත අපගමනය කියයද පලවෙනි පිළිතුර තුනේ වර්ගමූලය දෙවැනි පිළිතුර එකයි දශම හතරයි එක වර්ග මෝලය. තුන්වැනි පිළිතුර දෙකේ වර්ග මෝලය හතවැනි පිළිතුර පහළවේ වර්ග මෝලය පස්සන පිළිතුර දෙකයි කියන කළ ද මේක ඔබ ගණනය කළ බලන්න ඕනේ එම ගණනය කළ බැලුවොත් ඔබට එන්නේ මේ තුන්වැනි පිරිිතුර ඒ ගැන දෙකේ වර්ග මූලය කියන උත්තරය හරි උත්තරය තුන්වැෙන පිරිිතුර යි බලෝ මේ ගන්නය කන විදිය මොකදදබී සම්මතා අප ගමනිය කියන්නේ සම්මතා අපගමනිය කියන්නේ අප කියරණය එහමන ත අපගමනය මනින මිනිුමක් එකන මධ්‍යියනයේ සිට එක් එෙක් සංකයා කොච්චර ඇතට විහිදිලා තියෙනව කියලා බලන්න මනිුමක්. මෙය මධ්‍යියන අප ගමනයටටා හොඳ මිනුමක් කියලා සලගනවා සම්මතා අපගමනයෙන්. මේක ගරණීය කරන්නේ මෙහෙමයි. මුලින්ම අදාළ සංකයාටිෙහි මධ්‍යියනය හො යන්න ඕනේ දැන් මේකින් ඉදිරිත්වුණු ප්‍රශ්නය එක දෙක තුන් හතර පහකිෙන සංක්‍යාපා ඔය සංක්‍යයාපහහි මධ්‍යියණය හොයන්න ඕනේ. කොහොම ද්‍යියනය හොයන්නන්නේ ඒ සංක්‍යයාා පහ එකතු කරලා පහෙෙන් බෙදන්න ඕන. එක දෙක තුනහතර පහ කින සංක්‍යා පහ එකතු කරාම අපිට ලැබෙන්නේ පහළුවකින පිළිතුරඒ පහළුවකින පිළිතුර පහෙම් බෙදන්න ඕනේ එතකට මධ්‍යනය ලැබෙනවා තුනක් කියලා මධ්‍යණය තුනයි. ඉන් පසු ඔය එක එක සංක්‍යාවෙන් මධ්‍යනය වන තුනාඩු කරන්න න තුනාක අඩු කරන්න ඕනේ ඒක කියන්නේ එක දෙක තුනාහතර පහ කියලා සංක්‍යා පහ එකයාට එක ලියාගත්ත කෙනෙහිතන්න. ඒ එකඒ සංක්‍යාවෙන් තුනක් අඩු කරන්න ඕනේ. එකන එකෙන් තුනාක් කඩු කරන්න. දෙකෙන් තුනක් කඩු කරන්න තුනෙෙන් තුනක් කඩු කරන්න හතරෙන් තුනාක් කඩු කරන්න පහෙන් තුනාක් කඩු කරන්න. ඉන් පසු ලැබෙන උත්තරය ගන්න. ඒ උත්තරයට අපි කියන්නේ අප ගමනයන් කියලා Dව deviationශ. එහෙම නැත්නං xරි x බා කියලාගන්න පුළුවන්. X බා කියල කියන්නේ අපි මධ්‍යියනයට. x x. ට සමහර උත්තර රිනවෙනවා සමහර උත්තර දන වෙනවා. දැ මුලිමතිබුණේ එකෙන් අඩුකරණෙ තුනක් එතකොට ඉන්න රින දෙක. ඉන් පසු වෙන රින එක. ඉන් පසු බිින්දුව ධන එක දන දෙක. ඉන් පසු ඒ අපගමන ටික වර්ග කරන්න. රින දෙක වර්ග කරන්න. තොට දන හතරයි. ඉන් පසු එක වර්ග කරන්න එකයි. ඉන් පසු බින්දුව ආපහු එක හතර. ඉන් පසු ඒ තීරුව එකතු කරන්න හ. එක බින්දුව ඊට වස්සේ එක හතර කියලා තිබුණේ ඒරිික එකතු කරාම දහය කියෙන පිළිතුර ලැබෙනවා. ඒ දහයකින පිළිතුර දත්ත සංඛ්‍යාව වන පහිම් බෙදන්න ඕනිේ ඔක්කොම සංකඛ්‍යා පහක් තිබුණා ඒ දහයකිනක පහිම් බෙදවාම අපිට එන්නේ දෙක් කියෙන උත්තරය ඒ දෙකෙහි වර්ග මූලය බරන්න ඕන සම්මතාප ගමනය හොයන්න තියෙනිසා තමයි පිළිතුර වනේ දෙකේ වර්ග මූලියය කියෙන එක දෙකේ වර්ග මූලය කෙන අසන්නව වශයෙන් එකයි දශම හතරයි එක සහලම පටල ව ගන්නවා වෙනි උත්තරය වශයෙන් දෙවනි උත්තරේ තිබුණේ එකයි දශම හතරයිකේ වර්ගමූලය කියලා න ඒ පිළිතුර වැරදි බර්ගමූර සලකන නැතුව තිබුණ නම් එකයි දශම හතරයි එක කියලා ඒත් නිවැදි පිළිතුර වශයෙන් භරගානති වුණා ඒ නිසා නිවැරදි පිළිතර වෙන්නේ දෙකේ වර්ගමූලය කියෙන උත්තරය. ඔයි බලමු තිස් අටවෙනි ප්‍රශ්නය තර්ක ද්වාර අනුව පහත රූප සටහනෙහි දැක්වෙන ජාලයෙහි. ප්‍රතිධානය සංකේතියන් දැක්වෙන සූතරයකු මක්ද ඉ ලොජික් ගේට පිළිබඳවත් ඔබට දැනුමක් තියෙන් ඕනේ නව විෂනිදේශය තුළ මේකර වැදගත් යනක් හිමි වෙනවා තොර මේ සංකේතය තියෙන්නේ එක්ෝගේට් සඳහා එකනේ සිද්ධීන් දෙකෙන් එකක් පමණක් පිහාකිව් දෙකෙන් එකක් පමණක් වේකින් අදහස තම මේකෙ තියෙන්නේ ඉතිඒ නිසා නිවැරදි පිළිතුර වෙන්න මේකට හතරවෙනි පිළිතුර හතන පිළිතු නි වැදි පිතුර බලමු තිස් නමවෙනි ප්‍රශ්නය තිස් නමවෙනි ප්‍රශ්නය ඇතිබෙන්නේ ආකයාද කලණය පිළිබඳව අස්තිවාචී X අර ව අකුර අපි කියන්නේ අස්තිවාචය කියලා අස්තිවාචී F සංයෝජකය Gව එනක්සාහවයි පොඩි ගටය දන්නේ සිම්පල්ල අකු වලින් යන සූතරයෙන් පහත දැක්වෙන කුමන සූත්‍රයක් අස්තිවාචී අවස්ථාකරණය තුළින් ලබාගත හැකි ද අස්තිවාචී අවස්ථාකරණය කියන්නේ ආකයාාත බියුත් පන්නවල අනුමිතිරී ඉතියක් ඒකේ කොන්දේසියක් තමයි කලින් ලැබුණු සංකේතයක් විචල්ලයක් නැවත ලියන්න බැහ. ඒනි ස පලළම යඋත්තරයේ වැරදි මෙතනක් කියීනක යොදන්න බැහැ කලින් එක් ලැබිල ද න ම තන දෙවිනි යත්තරයක් වැරදි එම හේතුව නිසාම තුන්වැනි යුත්තරය මේ රීතියට අනුව අස්තිවාචී අවස්ථාකරණයට අනුව නාමාක්ෂරයයක් යොදන්න බෑ මෙතන කැපිටල් ඒ කෙන උත්තරය නිසා වැරදි. පස්වැනි උත්තරත් වැරදි හේතුව මෙතන Gව ගකිෙනක Gීස කල තියවා. එය වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ඒනිසා මේකේ නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර F සිම්පල් ඒ සංයෝජක Gීවයිකිෙනක තමයි මේ සූත්‍රයෙන් ලබාගන්න පුළුවන් නිවැරදි පිළිතුර වෙන්නේ. අපි තව එක ප්‍රශ්නයක් පිළිබඳ අවධානියමු කරමු. දනය සර්වවාචි Xෆ ලෙස දී ඇති විට අස්තිවාචී X නිෂේදන ෆයි ලෙස අනුමාන කළ හැකි වන්නේ කුමන අනුමිතිරීතිය මගිඳගෙන නෝ. එක සර්වවාචී අවස්ථා කරණය දෙක අස්තිවාචී අවස්ථා කරණය තුන අස්තිවාචී සාමාන්‍ය කරණය හතර සර්වවාචී සාමාන්‍යය කරණය, පහ ප්‍රතිශේදන ප්‍රමාණී කරණය. මේක නිවැරදි පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුර ප්‍රතිශේදන ප්‍රමාණිකරණය කියන එක. ඔ එහෙමන අපි ප්‍රශ්න විිස්සක් පිළිබාද වාදාවසය කතා කර ඔය ප්‍රශ්න අපි බහුුවරණ ක්‍රමයෙන් සාකච්ඡා කළත් දෙවිනි ප්‍රශ්ටපතරියයටත් මේ දැනුම ඔබට පදනම් වේෙනවා දෙනි පශ්තරය බහුුවරන ප්‍රශ්ි පතරයක් නොුනත් මේ දැනුම බට අවශ්‍ය වෙනවා ඒ සදහා සාර්ථකව පිළිතුරු සපයයන්න. තුර ඔබ මුළ විශෂන්්‍ර දේශයම සම්පූර්ණයෙන්ම අධ්‍යියනය කරමින් යන්න ඕනේ ප්‍රශ්ි පතර දෙකටම මුළු විෂ්ණ දශයම ප්‍රශ් ලබෙන නිසා. එසේනම් ඔබට ඔහොඳ ප්‍රතිපාලයක් ලැබෙන් ඕන කියලා ප්‍රාථනා කරනවා තර් ශස්ත්‍රය විෂය සඳහා වගේම අනෙකුත් විශෂයන් සඳහාඒමන ඉදිරි වැඩසටහනිද අපි හමුයමු බට සුභ දවසක් වේවා කියල ප්‍රාථනා කරන.